පැහැදිලි දැක්ම තමයි දියුණුවේ මුල්ම පියවර. විෂන්කයා විශ්වාසනීය දැක්ම. මැතිවරණයක් පිළිබඳව ගැසට් නිවේදනයක් කරලා තියෙන අවස්ථාවක මේ මෙවැනි දෙයක් කරලා අපේ පිළ බලහීන කරන වැඩක් අගමැතිතුමා කරා කියලා එකයි අපිට දැනෙන්නේ. අගමැතිතුමා තමයි මේකේ මුල කියලා අපි හොයාගත්තා. ජනාධිපතිතුමාගේ මතය කොහොමද උනේ? ජනාධිපතිතුමා කිව්වා මේක එක්සත් ජාතික පක්ෂය තුල කතා කරලා කළ මේ එක්සත් ජාතික පෙරමුණ තුල කතා කළ යුතු දෙයක්. දැන් අමාත්‍ය මණ්ඩලයේ කඳවල කතා කිරීමේ අවශ්‍යතාවයක් නැහැ කියලා එතුමත් කිව්වා. මොකද අති බහුතරයක් අකමැති. ඒකයි අපි අභියෝග කළා. පුළුවන් නම් මේක පාර්ලිමේන්තුවේ කණ්ඩායමට ගෙනත් ඒකේ සම්මත කරගන්න කියලා. පාර්ලිමේන්තුවේ කණ්ඩායමේ අපි 3-2 ඡන්දෙන් ඒක මේ අපි පරාජය කරන එහෙම ගෙනවන. 3-2 නෙමෙයි අති බහුතරයක් ඒකට ඡන්ද දෙයි මේක පරාජය කරන්න. මොකද මේක අපේ පිළ බලහීන කරන වැඩපිළිවෙලක්. ඔව් අමතුමනි, දැන් මේ 10ක ජනාධිපති ක්‍රමය හදිසියෙම අහෝසි කිරීම සම්බන්ධයෙන් මු යෝජනාව ගෙනාවේ අගමැතිවරයා කියලා. ඔව් ලහිලහි එතුමා තමයි ගෙනත් තියෙන්නේ. අපිට පේන්නේ අපිට ඔක්තෝබර් 26 වෙනිදා එතුමත් එක්ක හිටියේ මේ ජනාධිපති මැතිවරණයේදී අපි අලුත් දර්ශනත් එක්ක ආණ්ඩුව පිටුවමු කියන ඒ පොරොන්දුව දුන්න බැවින් තමයි අපි එතුමත් එක්ක හිටියේ. නමුත් එතුමා අපිට පිටුපාලා මේක කරන්නේ මම හිතන හැටියට පරාජිත මානසිකත්වයෙන් කරන වැඩක්. නැත්තම් වෙන කවුරු හරි හොඳ අපේක්ෂකයෙක් ඉදිරිපත් වීම වළක්වාලීමට කරන වැඩක් හැටියට අපි දකිමු. කොහොමද කිව්ව හොඳ අපේක්ෂකයෙක් ඉදිරිපත් වීම වළක්වීමට කියලා? එහෙමයි අපි දකින්නේ. අපි ප්‍රේමදාස මහතා ඉදිරිපත් වීමටද? එහෙම තේරුම් ගන්න පුළුවන්. ඔව් අද හවස පක්ෂනායක රැස්වීමක් තියෙනවා. මොකක්ද ඒ සම්බන්ධයෙන්? ඉතින් මේක නම් සාකච්ඡා කරන්න අපි කැඳවන්නේ තේරුමක් නැහැ. මගේ අදහස මම විවෘතව කියලා ඉවරයි. ඒකේ ඔබතුමාලා සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් සහයෝගය ලබා දීමක් කරනවාද? අපි කිව්වා එතුමා තමයි දැන් ජනප්‍රියතම අපේක්ෂක හැටියට රට පුරාම ඉන්න කවුරුත් කියන්නේ. එතුමා આવොත් දිනන මැතිවරණයක් හැටියට මේක පරිවර්තනය කරන්න පුළුවන් කියන ඒ ශක්තිය අපිට තිබෙනවා. අපි කරලා පෙන්වන්නත් පුළුවන්. ඒ එක්සත් ජාතික පක්ෂ නායකත්වයකට ඉඩ නොදෙන එක පිළිබඳව අපි කනගාටුයි.